තෙරුවන් සරණයි ආයුබෝවන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබ සමගින් සම්බන්ධ වෙන්නේ ගොඩක් දවසකට පස්සේ. සාමාන්‍ය පෙළ ප්‍රශ්න සහ පිළිතුරු කියන මේ වීඩියෝ එක කරන්න කලින් පුංචි දැනුවත් කිරීමක් කරන්නට තියෙනවා. අපි බලමු මේ මොකක්ද දැනුවත් කිරීම කියලා. අපි අලුතින්ම නිර්මාණය කළා ප්‍රශ්නෝත්තර කියලා ඇප් එකක්. ඒ ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වෙන ප්‍රශ්න උත්තර ඇතුළත් ප්‍රශ්නෝත්තර ඇප් එකේ අනුමාන ප්‍රශ්න, පසුගිය විභාග ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු, බහුවර්ණ ප්‍රශ්න විදිහට එන ප්‍රශ්න සහ පිළිතුරු, කෙටි ප්‍රශ්න, විචාර ප්‍රශ්න, මේ විදිහේ ප්‍රශ්න සඳහා පිළිතුරු අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පාසල් සහ දහම් පාසල් කියන මේ දෙක ඔස්සේම පාසල් විෂයන් සහ දහම් පාසලේ ශ්‍රේණි සඳහා ශ්‍රේණියෙන් ශ්‍රේණියට අදාළ පාඩම් වලින් ප්‍රශ්න සහ පිළිතුරු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම දහම් පාසල් කෙටි සටහන් කියන ඇප් එක ඔස්සේ මේ වෙද්දි බොහෝ ප්‍රශ්න ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්නෝත්තර කියන මේ ඇප් එක ඔස්සේත් අපි ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. මේ ඇප් එක ලබා ගන්නට පුළුවන් WhatsApp අංකය ඔස්සේ ඔබට ඉල්ලීමක් කරන්නටත් පුළුවන්. එහෙම නැත්නම් මම යටින් ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වෙලා Play Store එක ඔස්සේ ඔබට ඒ බාගත කර ගැනීම, එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කර ගැනීම කරන්නට පුළුවන්. ඉතින් අපි බලමු ඇප් එක සම්බන්ධයෙන්. ඔව්, මේ තියෙන්නේ ප්‍රශ්නෝත්තර කියන අපි අලුතින්ම නිර්මාණය කරපු ඇප් එක. ප්‍රශ්නෝත්තර කියන ඇප් එක මේ ඇප් එක ඔස්සේ අපි දැනට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න සහ පිළිතුරු බලා ගන්නට පුළුවන්. මේ තියෙන්නේ බුද්ධ ධර්මයේ විෂයට අදාළ 10 ශ්‍රේණියේ ප්‍රශ්න සංග්‍රහ කරලා තියෙන ආකාරය. එතනදී අපි බලමු 19 වෙනි පාඩම බහුවර්ණ ප්‍රශ්න මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ සියලුම බහුවර්ණ ප්‍රශ්නවල පිළිතුරු ඔබට මෙන්න මේ විදිහට බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ යටින් ඔබට ඒ පිළිතුරු සටහන් කරන්නට පුළුවන්කම තියෙන ඔබේ නම, ඒ වගේම ඔබේ දහම් පාසල, එහෙම නැත්නම් ඔබේ පාසල ඒ විදිහට සටහන් කරලා පිළිතුරු ඉදිරිපත් කිරීම කරන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට අපි බලමු MCQ සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම තමයි අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ කියන පාඩම. ඒ පාඩමට අදාළව ප්‍රශ්න කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා අපි බලමු. ප්‍රශ්න කිහිපයක්, ප්‍රශ්න රාශියක් අන්තර්ගත වෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන ආත්මභාවයේ උපත සඳහා බැලූ කරුණු මොනවද කියලා අහන්නේ. පිළිතුරු හතරක් තියෙනවා. පංචමහා විලෝකන, සම්පූර්ණ වී ඇති පාරමිතා ගණන, 15 වී සිටි ආගමික ශාස්ත්‍රවරු ගණන, දියුණු වී පැවති ප්‍රදේශ ගණන කියලා. ඉතින් ඒ පිළිතුරු වලින් නිවැරදි පිළිතුර විදිහට අපිට පංචමහා විලෝකන කියන පිළිතුර තෝරා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි තවත් ප්‍රශ්නයක් බලමු. ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී වැදගත් සාධකයක් නොවන්නේ කියලා සඳහන් වෙනවා. සිතා විමසා බලා කටයුතු කළ යුතු වීම, ක්ෂණික තීරණ මත ක්‍රියා නොකළ යුතු වීම, සුදුසු ප්‍රදේශයක් තෝරා ගත යුතු වීම, සුදුසු කාලයේ තීරණය නොකළ යුතු වීම කියලා. මේ පිළිතුරු වලින් අහන්නේ සාධකයක් නොවන්නේ. තීරණ ගැනීමේදී නිවැරදි සාධකයක් වෙන්නේ නැත්තේ සිතා විමසා අනිවාර්යම කටයුතු කළ යුතුයි. ක්ෂණික තීරණ ගැනීම අපේ ජීවිතයට හානියක් වෙන්නට පුළුවන්. ඒ වගේම සුදුසු ප්‍රදේශයක් තෝරා නොගැනීම අපිට ජීවිත කාලයේම දුක් සහිතව ගැටලුකාරී සහගත ස්වභාවයකින් පසු වෙන්නට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සුදුසු කාලයේ තීරණය නොකළ යුතු වීම. යම්කිසි තීරණයක් ගනිද්දී අනිවාර්යයෙන්ම සුදුසු කාලයක් එනතුරු සුදුසු කාලයේ තුල තමයි තීරණය කළ යුතු වෙන්නේ. එහෙනම් වැදගත් තීරණ ගැනීමේදී වැදගත් සාධකයක් නොවන්නේ කියන පිළිතුරේදී ප්‍රශ්නයේදී පිළිතුර සුදුසු කාලයේ තීරණය නොකළ යුතුය වීම කියන ප්‍රශ්නේ තමයි පිළිතුර. තමයි ප්‍රශ්නේ සඳහා පිළිතුර විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙන්නේ.
ඒවගේ හතරවෙනි ප්‍රශ්නය බලමු. වෙනත් කිසිදු උපතක දක්නට නොලැබුණ සිදුහත් කුමරු උපන් මොහොතේ සිදු වූ ආශ්චර්යවත් සිදුවීමක් නොවන්නේ. වෙනත් උපතකදී එහෙම අසිරිමත් සිදුවීම් සිද්ධ වෙලා නැහැ. හැබැයි බෝධිසත්වයන් වහන්සේ උපන් අවස්ථාවේදී අසිරිමත් සිදුවීම් රාශියක් සිද්ධ වුණා. ඉතින් අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ කියන පාරම යටතේ අසිරිමත් සිදුවීම් දක්වලා තියෙනවා. උපත සිදු වූ විකස පියවර තැබීම, සත් පියවරක් ඉදිරියට ගමන් කිරීම, ඒක අසිරිමත් සිදුවීමක්. බෝසත් සිරිපා පිළිගැනීමට සත් පියුම් පිපීම. පියුම් හතක් පිපෙනවා. හත්වෙනි පියුමේ ඉඳලා තමයි අග්ගෝ හමස්මි ලෝකස්ස කියන ගාථාව ඒ සිංහනාදය පවත්වන්නට යෙදුණි. සිංහනාද පැවැත්වීම ඒකත් අසිරිමත් සිදුවීමක්. කතා කරලා තමයි අග්ගෝ හමස්මි ලෝකස්ස කියන මේ තමන්ගේ අභීත සිංහනාදයක් පවත්වන්නේ. ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කිරීම. ප්‍රීතිවාක්‍යයක් ප්‍රකාශ කරන්නේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අනේක ජාති සංසාරන් සන්දාවිස්සං අනිබ්බිසං ආදි වශයෙන් ඒ ප්‍රීතිවාක්‍ය. එහෙනම් ආශ්චර්යමත් සිදුවීමක් නොවන්නේ කියලායි අහන්නේ. ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කිරීම කියන පිළිතුර තමයි ආශ්චර්යවත් සිදුවීමක් නොවන පිළිතුර විදිහට අපිට මේ ප්‍රශ්නේදී තෝරා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු 2018 වර්ෂයේ 2018 වර්ෂයේ ලැබිලා තියෙන ප්‍රශ්නේ තමයි මේ ඔබ දකින්නේ. 2018 වර්ෂයේ 6වෙනි ප්‍රශ්නේ විදිහට ලැබිලා තියෙන්නේ සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වූ බමුණු පණිවරයා කවුද කියලා. කොණ්ඩඤ්ඤ නම් වේ කොණ්ඩඤ්ඤ බමුණ, කාලදේවල නම් වේ කාලදේවල තාපසය, සර්වමිත්‍ර බමුණ, සුදත්ත සිටුවරයා. ඔය විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉවරදි පිළිතුර කුමක්ද? සර්වමිත්‍ර නම් වේ. එහෙම නැත්නම් සර්වමිත්‍ර කියන බමුණ තමයි මේ ප්‍රශ්නේදී පිළිතුර බවට අපිට පත් කරගන්නට වෙන්නේ, පිළිතුර විදිහට තෝරගන්නට සිදු වෙන්නේ. ඉතින් සර්වමිත්‍ර බමුණා තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට ඒ ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ සර්වමිත්‍ර බමුණා. ඉතින් මේ සියලුම ප්‍රශ්න සහ පිළිතුරු ඇප් එක ඔස්සේ ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. පිළිතුරු හොඳින් අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මීට වඩා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නෝත්තර කියන අපගේ ඇප් එක ලබාගෙන ඔබට පුළුවන් මේ අධ්‍යයනයන් සියල්ලක්ම සිද්ධ කරන්නට. එහෙමනම් අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳීනට කියලා ඔබට සිහිපත් කරනවා. එහෙමනම් අපි තවත් මේ වගේ වැදගත් සාකච්ඡාවකින් හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි.